දරුවන් සරණයි ආයුබෝවන්. 11 ශ්‍රේණිය කෙටි සටහන් බුද්ධ ධර්මය. 11 වෙනි පාඩම. පුද්ගල විසමතා සහ කර්මය කියන පාඩම අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේදී වගේම අපේ ජීවිතයටත් ගොඩක්ම වැදගත් වෙන පාඩමක් තමයි 11 වෙනි පාඩම පුද්ගල විසමතා සහ කර්මය කියන පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන් මෙම කෙටි සටහන් ඒ වගේම පාඩම් සාකච්ඡාවන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් නරඹන්නට පුළුවන්කම තියෙනවා මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා YouTube එකේ සර්ච් කරලා බලුවට පස්සේ ඉතින් මෙන්න මේ විදිහේ ලාංඡනයක් එක්ක පිරිවෙන දහම් පාසල අපේ නාලිකාව පිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා ඉතින් එහෙමනම් අපි බලමු අද සාකච්ඡා කරන්නට තියෙන කරුණු මොනවද කියලා අංක 1 යටතේ අපි දක්වනවා කර්මය යනු කර්මය කියන්නේ මොකක්ද කියන අදහස සාමාන්‍ය සරල අදහස. හැබැයි විභාගයේදී කර්මය යනු කුමක්ද කියලා ඇහුවොත් එහෙම ක්‍රියාවයි කියලා ලියන එක නිවැරදි වෙන්නේ නැහැ. මොකද කර්ම කර්මය කියලා කියන්නේ ක්‍රියාව කියන සාමාන්‍ය අදහසක්. හැබැයි ඒ වුණාට බුදුදහම අනුව ඉන් අදහස් වන්නේ සචේතනික ක්‍රියාවයි. හිතින් හිතලා කරන ක්‍රියාවක් වෙන්නට ඕන. හිතාමතා කරනු ලබන ක්‍රියාවක් වෙන්නට ඕන. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි පන්සල් යනකොට අපිට කූඹියෝ ගොඩක් පෑගිලා මැරිලා තියෙන්නට පුළුවන්. තෙල් මල් පහන් අරගෙන අපි පන්සල් යනවා. පන්සල් ගිහිල්ලා බුදුන් වැඳලා පින් සිදු කර ගන්නට ඕන කියන අදහසින් චේතනාවෙන් තමයි අපි යන්නේ. අපි දන්නේ නැහැ අපි යනකොට පෑගිලා කූඹි ගොඩක් මැරිලා තියෙනවා. අපි ඒ කූඹියෝ මැරුවද එහෙම නැත්නම් අපිට පෑගිලා මැරිලාද මැරිලා. එහෙනම් එතනදී බුදුදහමට අනුව කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. සචේතනික බවක් තියෙන්නට ඕන. එහෙනම් අපිට ඒ කූඹියෝ මරනවා කියන අදහස ඇති වෙලා අපි ඒ කූඹියන් මරන්නට ඕන. කූඹි රැළ මරන්නට ඕන. එහෙම වුණේ නැත්නම් ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් චේතනාව සහිත වූ ක්‍රියාවන් වලට තමයි බුදුදහම තුල කර්මය කියලා කියන්නේ. ඒ චේතනාවන් සහිත ක්‍රියාවන් හිත, කය, වචනය කියන දොරටු තුනෙන්ම සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. මිනිස්සු හිතාමතා හොඳ දේ කරති යහපත් ක්‍රියා සිදු කරති. හිතලා බලලා කල්පනා කරලා හොඳ සහ නරක කියලා දෙකක් අපිට කරන්නට පුළුවන්. හොඳ දේවල් කරන්නටත් පුළුවන්, නරක දේවල් කරන්නටත් පුළුවන්. නරක දේද කරති අයහපත් ක්‍රියාවල නිරත වෙති. නරක දේ කරනවා අයහපත් ක්‍රියාවල නිරත වෙනවා මිනිසුන්. නරක ක්‍රියාව නරක ප්‍රතිඵල ඇති කරයි. මරණින් මතු දුගතිය කිපදීමට මඟ සලසයි. නරක ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය නරක ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් මරණින් පස්සේ දුගති ගතව සතර අපාය වගේ තැන්වල ඉපදෙන්නට හේතු වෙන්නට පුළුවන්. බුදුදහමේ පාපය අකුසලයේ ලෙස දැක්වෙන්නේ නරක ක්‍රියාවන්. එබඳු ක්‍රියාවන් මරණින් මතු දුගතිගාමී වීමට මෙන්ම සසර බොහෝ දුක් විපාක ලබා දීමට මුල් වෙන ක්‍රියාවන් තමයි පාප කර්ම කියලා කියන්නේ, අකුසල කර්ම කියලා කියන්නේ. එහෙනම් අකුසල කර්මවල විපාක මොනවද? මරණින් මතු දුගතිගාමී වීම, සසර බොහෝ දුක් විපාක ලැබීමට සිදුවීම, එහෙම නැත්නම් මෙලවදීම සමහර විට ditta dhamma vedaniya වශයෙන්ුත් අපිට විපාක ලබා දෙන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. ඊළඟට 6 වෙනි අංකය. හොඳ ක්‍රියා හොඳ ප්‍රතිඵල උදා කරනවා. හොඳ ක්‍රියා එහෙම නැත්නම් කුසල කර්ම, එහෙම නැත්නම් පින්කම් කියලා කියන්නේත්, පුණ්‍ය කර්ම කියලා කියන්නේත් මේ හොඳ ක්‍රියාවන් වලට. සුගතියක එහෙම නැත්නම් දිව්‍ය ලෝකාදී තැන්වල ඉපදෙන්නට, මනුස්ස ලෝකේ ඉපදෙන්නට හේතු වෙන්නේ හොඳ ක්‍රියා. එහෙම නැත්නම් කුසල කර්ම, පින්කම්. හොඳ ක්‍රියා හඳුන්වන්නේ පින, කුසලයේ යනාදී වචනවලින්. චේතනාව මුල් කොටගත් යහපත් හා අයහපත් ක්‍රියාදාමයන් කර්ම නම් වේ. චේතනාව මුල් කරගත් යහපත් හා අයහපත් ක්‍රියා සියල්ලක්ම තමයි කර්ම කියලා හඳුන්වන්නේ. කර්මය කියන එකෙන් හැඳින්වෙන්නේ. ඉතින් මේ කර්ම සිදු කරන දොරටු තුනක් පිළිබඳව බුදුදහමේ දැක්වෙනවා සිත, කය, වචනය කියලා. සිත, කය, වචනය. දුක් සැප විපාක කර්මය තුළින් උපදනා බැවින් පුනර්භවයක් ද ඇත. දුක් සහ සැප කියන දෙකම කර්ම විපාකයන් තුළින් තමයි ඇති වෙන්නේ.
කර්ම විපාකයන් තුල දුක සැප ඇති වෙනවා. ඒ වගේම තමයි දුක සැප ඇති කරන්නට හේතු වෙන කුසල අකුසල එහෙම නැත්නම් පිං පව් විපාක අපි ගාව තිබෙන තාක්කල් අනිවාර්යයෙන්ම නැවත පුනර්භවයක් ඇති වෙනවා. එහෙනම් දුක් සැප විපාක කර්මය තුලින් උපදින නිසා තමයි පුනර්භවය ඇති වෙන්නේ. එහෙනම් කුසල ශක්ති සහ අකුසල ශක්ති සියල්ලක්ම ප්‍රහීණ කළාට පස්සේ නැවත පුනර්භවයක් ඇති වෙන්නේ නැහැ. එනම් දුගතියක හෝ සුගතියක නැවතත් ඉපදීම තමයි පුනර්භවය කියලා කියන්නේ. දුගතියක හෝ සුගතියක සතර අපාය වගේ තැනක හෝ එහෙම නැත්නම් මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක වගේ තැනක ඉපදීම තමයි පුනර්භවය කියලා කියන්නේ. නැවත නැවතත් ඉපදෙමින් මිය යමින් සිදුවෙන පැවැත්ම නැවත නැවත ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සංසාරික පැවැත්ම තමයි සංසාරය කියලා කියන්නේ. අප රැස් කරන කුසල් ලකුසල් අනුව පින්පව් අනුව අපට සැප දුක් ඇතිවේ. අපිට සැප සහ දුක් විඳින්නට සිදුවෙන්නේ අප විසින් සිදු කරනු ලබන කුසල කර්ම සහ අකුසල කර්ම විපාක අනුව. නරක හොඳ සහ ඒ කියන්නේ කරන හොඳ ක්‍රියාවන්ට සැප විපාක ලැබෙන අතර අප සිදු කරන නරක ක්‍රියාවන්ට දුක් විපාක දීමට සිදුවේ. අපි හොඳ දේවල් සිදු කරද්දී ඒ හොඳ දේවල් වලට හොඳ විපාකත් නරක දේවල් සිදු කරන්නේ නම් ඒ තුලින් නරක විපාකත් ලබන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කර්මයේ පිළිබඳව දේශනා කරලා තියෙන ඉතාමත් වැදගත් වෙන පාඩයක් තියෙනවා. ඉතින් මේ පාඩේ පාඩම් කරලා තියාගන්න එක ඔබට වැදගත් වේවි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචාජ මනස. චේතනාහං භික්ඛවේ අහං භික්ඛවේ චේතනා කම්මං වදාමි මම භික්ෂූනි චේතනාව කර්මේයයි වදාරමි. චේතයිත්වා සිතින් සිතා කම්මං කරෝති කර්ම සිදු කරයි කායන වාචාය මනස. කයෙන් වචනෙන් හෝ මනසින් ඒ කර්ම සිද්ධ කරන්නට පුළුවන් කියන අදහස තමයි ඒ පාඨයේ ඇතුළත් වෙලා තියෙන්නේ. මහණෙනි මම චේතනාව කර්මයේයි කියමි. සිතින් සිතා කයෙන් වචනෙන් මනසින් කර්ම සිදු කරයි. ඒ පාඨයත් අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියාගන්න විභාගයේදී ඔබට ගොඩක් වැදගත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි කර්මය කියන එක පිළිබඳව අවබෝධයෙන් සිටිනකොට අපිට කර්මය කියන්නේ චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතහිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියන මේ පාඨයට අනුව අපිට පුළුවන් කර්මය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජීවිතය තුළ ලබා ගන්නට. බුදු දහමට අනුව කර්මය කොටස් දෙකයි කුසල කර්ම අකුසල කර්ම. ඉතින් සිතින් සිදුවන කුසල කර්ම, කයින් සිදුවන කුසල කර්ම, වචනයෙන් සිදුවන කුසල කර්ම කියලා ඒවා දොරටු තුනට අනුව වර්ග කරන්නට පුළුවන්. සිතින් සිදුවන කුසල කර්ම, කයින් සිදුවන කුසල කර්ම, වචනයෙන් සිදුවන කුසල කර්ම කියලා. ඊළඟට සිතින් සිදුවන අකුසල කර්ම, කයින් සිදුවෙන අකුසල කර්ම සහ වචනයෙන් සිදුවෙන අකුසල කර්ම කියලා කුසල අකුසල කර්මවල කර්ම සිත කය වචනය කියන දොරටු තුනට අනුව වර්ග කරන්න පුළුවන්. සිතින් සිදුවෙන කුසල කර්ම තුන, සිතින් සිදුවෙන කුසල කර්ම, කයින් සිදුවෙන කුසල කර්ම, වචනයෙන් සිදුවෙන කුසල කර්ම කියන තුන දොරටු තුනෙන් සිද්ධ වෙන කුසල කර්ම. එහෙනම් කයින් සිතින් වචනේ, සිතින් කයින් වචනයෙන් සිදුවෙන අකුසල කර්ම, සිතින් සිදුවෙන අකුසල කර්ම, කයින් සිදුවෙන අකුසල කර්ම, වචනයෙන් සිදුවෙන අකුසල කර්ම කියලා වර්ග කරන්නට පුළුවන්. කුසල අකුසල කර්ම නිසා සසර දික් වෙනවා. සසර දීර්ඝ වෙනවා. නැවත නැවත මෙරි මෙරි අපිට සාංසාරික ජීවිතය තුළ ගමන් කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට නැවත ඉපදීම කියන එක තමයි පුනර්භවය කියලා කියන්නේ. කර්ම ශක්තියන් අනුව කුසල කර්ම ශක්තියක් හෝ අකුසල කර්ම ශක්තියක් අනුව නැවත ඉපදීමක් සිදු වෙනවා නම් නැවත ප්‍රතිසන්ධියක් ඇති වෙනවා නම් අන්න ඒකට තමයි කියන්නේ පුනර්භවය කියලා. පුනර්භවය කියලා පෙර පැවැත්ම දැකීමේ නුවණ, පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඉතින් සාංසාරික ජීවිතය පිළිබඳව සසර නැවත නැවත ඉපදෙමින් ගමන් කරනවා කියන එක පිළිබඳව පෙර ජාති සිහි කිරීමේ, පෙර කඳ පිළිවෙල සිහි කර බැලීමේ ඥානය, ත්‍රිවිද්‍යා ඥාන අතරත් මේ ඥානය තිබෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙර විසූ ආකාරයන් පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන් ඥානය. ඒ වගේම සත්‍යාගයේ මතු පැවැත්ම දකින නුවණ චුතූපපාත ඥානය. චුතූපපාත ඥානය සත්‍යයා චුත වෙන්නට පුළුවන්, මරණයට පත් වෙන්නට පුළුවන් ආකාරය, ඒ දේවල් දැක ගැනීමේ දැනගැනීමේ හැකියාව චුතූපපාත ඥානය. ඉතින් ත්‍රිවිද්‍යා ඥාන අතරින්
පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුපපාත ඥානය සහ ආසවක්ඛය ඥානය කියලා ඥානයක් තිබෙනවා. ආසවක්ඛය ඥානය කියලා කියන්නේ සියලු ක්ලේශ ධර්මයන් දුරු වුණා කියලා දැන ගැනීමට හැකි ඥානය. ඊළඟට තෝදෙය පුත්‍ර සුබ නම් තරුණයා විමසනු ලැබූ පුද්ගල විසමතා. තෝදෙය කියන සුබ මානව පුත්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ප්‍රශ්න කිහිපයක්ම විමසනවා. බුදුරජාණන් වහන්සේ අඩු ආයුෂ ඇති අය ඉන්නවා අප්පායුකා, දීර්ඝ ආයුෂ ඇති අය ඉන්නවා දීඝායුකා, බොහෝ ආබාධ ඇති අය ඉන්නවා බහු ආබාධ, අල්ප ආබාධ ඇති අය ඉන්නවා අප්පාබාධ, අවලස්සන අය ඉන්නවා දුප්පන්නා, ලස්සන අය ඉන්නවා වන්නවන්තා, යසස් නැති අය ඉන්නවා අප්පේසක්කා, යසස් ඇති අය ඉන්නවා මහේසක්කා, අල්ප භෝග ඇති දුප්පත් අය ඉන්නවා අප්පභෝගා, මහත් වූ භෝග ඇති පොහොසත් අය ඉන්නවා මහා භෝගා. ඒ වගේම පහත් යයි සම්මත කුලවල ඉපදිච්ච අය නීච කුලීනා, උසස් යයි සම්මත අය උසස් යයි සම්මත කුලවල ඉපදිච්ච අය උච්චා කුලීනා, නුවණින් අඩු අය දුප්පඤ්ඤා, නුවණින් යුක්තවන අය ඥානවන්ත අය පඤ්ඤාවන්තා. ඔය විදිහට පුද්ගලයන්ගේ විසමතාවයන් දකින්නට පුළුවන්. ආයුෂ අඩු අය, ආබාධ අඩු අය, ආබාධ වැඩි අය, ඒ වගේම යසස කීර්තිය වැඩි අය, අඩු අය, පහත් කුලවල ඉපදිච්ච අය, ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ විවිධ ආකාරයේ විසමතා තියෙනවා. අන්න ඒවාට හේතු මොනවාද කියලා තමයි තෝදෙය පුත්‍ර සුබ නම් තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසලා තියෙන්නේ. ඒ විමසීමට අනුව බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරලා තියෙනවා. සත්වයෝ කර්මයේ ස්වකීය කොට ඇත්තාහ. කම්මං සත්‍යේ විභජති හීනප්පනීතතාය. කර්මයේ දායාද කොට ඇත්තාහ. කර්මයේ කරණ කොට ඇත්තාහ. කර්මයේ නෑදෑ කොට ඇත්තාහ. කර්මයේ පිළිසරණ කොට ඇත්තාහ. කර්මයේ නිසා මේ පුද්ගලයන්ගේ හීන බව හා උසස් බව ඇතිවේ. කම්මං සත්‍යේ විභජති හීනප්පනීතතාය කියලා මම සඳහන් කළා. කම්මං සත්‍යේ විභජති හීනප්පනීතතාය කර්මයට අනුව තමයි පුද්ගලයෝ උසස් සහ පහත් විදිහට වර්ගීකරණය වෙලා තියෙන්නේ. දීර්ඝ ආයුෂ තියෙන අය, අල්ප ආයුෂ්ක අය ඒ විදිහට වර්ගීකරණය කරලා තියෙන්නේ. කම්මස්සකා මානව සත්තා, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. කර්මයේ තමයි ස්වකීය කොට තියෙන්නේ. තමන් සැප විඳිනවා නම් දුක් විඳිනවා නම් ස්වකීයත්වය තුල තියෙන්නේ තමන් කරගන්න ලද අකුසල කුසල ශක්තිය. කර්මයේ දායාද කරගෙන ඉන්නවා, කර්මයේ කරණ කර කොටගෙන, කර්මයේ උපකාර කරගෙන ඉන්නවා, කර්මයේ නෑදෑයා කරගෙන ඉන්නවා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කර්ම සිදු කිරීමත් එක්ක සිදුවෙන්නා වූ කුසල විපාකයේ විපාක, අකුසලයේ විපාක මේ විදිහට සඳහන් කරන්නට පුළුවන්. අප විසින් සිදු කරනු ලබන ක්‍රියාව තමයි ප්‍රාණඝාතය, සතුන් මැරීම, සතුන් මරණ කෙනා. විපාකයේ තමයි අඩු වයසින් මිය යෑම, එහෙම නැත්නම් අල්පායුෂ්ක වීම. ප්‍රාණඝාත කිරීම අල්පායුෂ්ක වීමට හේතුවක්. ප්‍රාණඝාතයෙන් නොකිරීම සතුන්ට දයාව දැක්වීම, ප්‍රාණඝාතයේ නොකර සිටීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සතුන්ට දයාව දැක්වීම කියන කුසල කර්මයක් කරන්නට ඕන. එතකොට දීර්ඝායුෂ ලබන්නට පුළුවන්, බොහෝ කල් ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. සත්ව හිංසාව සිදු කරන්නා, සත්වයන්ට පහර දෙන කෙනා බොහෝ ආබාධ සහිතව උපදිනවා, රෝගී වෙලා උපදින්නට පුළුවන්. සත්ව හිංසාව නොකරන තැනැත්තා, සත්වයන්ට සලකන තැනැත්තා ආබාධ රහිතව උපදිනවා, නිරෝගීව උපදිනවා. ද්වේෂයෙන් කටයුතු කරන කෙනා, තරහ ගන්නා තැනැත්තා දුර්වර්ණව උපදිනවා, විරූපීව උපදිනවා. ද්වේෂයෙන් තොරව කටයුතු කරන කෙනා, තරහ නොගන්නා කෙනා, මෛත්‍රී සහගත සිතින් ක්‍රියා කරන කෙනා රූමත්ව උපදිනවා, වර්ණවත්ව උපදිනවා. අන් සැපතට ඊර්ෂ්‍යා කරන කෙනා, අන් සැපත දැක සතුටු නොවන කෙනා අල්පේ සාක්්‍යව ඉපදිනවා, යසස් නැතිව උපදිනවා. අන් සැපතට ඊර්ෂ්‍යා නොකරන තැනැත්තා, අන් සැපත දැක සතුටු වෙන තැනැත්තා මහේ සාක්්‍ය උපදිනවා, යසස් ඇතිව උපදිනවා. තමා සතු කිසිවක් අන් අයට නොදී භුක්ති විඳින තැනැත්තා, දන් නොදෙන කෙනා අල්ප භෝගීව උපදිනවා, දුප්පත්ව උපදිනවා. තමා සතු දේ හෝ අන් අයට දෙන තැනැත්තා, තමන් සතුව තියෙන දේ හෝ අනිත් අයට දෙන තැනැත්තා
දන් දෙන කෙනා මහා භෝග භෝග සම්පත් ඇති පොහොසත් අය බවට පත් වෙනවා. ගරුකල යුත්තන්ට ගරු නොකරන පිදේ යුත්තන් නොපුදන අධික මානෙන් යුක්ත තැනැත්තා පහත්යයි සම්මත කුලවල ඉපදෙනවා. ගරුකල යුත්තන්ට ගරු කරන පිදේ යුත්තන් පුදන මානෙන් තොර වූ තැනැත්තා උසස්යයි සම්මත කුලවල ඉපදෙනවා. කුසල් මොනවාද අකුසල් මොනවාද සත්‍ය අසත්‍ය කුමක්ද ධර්මයේ පිළිබඳව විමසුමක් නොකරන කෙනා ප්‍රඥාව අඩුව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. අකුසල ක්‍රියාව වූද ප්‍රබල වූයේ නම් ඔහු හෝ ඇය මරණින් මතු නිරය උපදී. අකුසල ක්‍රියාව ප්‍රබල වූයේ නම් අකුසල ක්‍රියාව ප්‍රබල වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඒ අකුසල කර්මයේ විපාකය අනුව ගිහිල්ලා නිරේගාමි වෙන්නටත් පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ කුසල අකුසල කර්මවලට අනුව පුද්ගලයාට විපාක ලැබෙන ආකාරයත් අනිවාර්යයෙන්ම හොඳින් මතක තියාගන්න. අන්සැපතට ඊර්ෂ්‍යා කරන කෙනා මහේසාක්‍ය අන්සැපතට ඊර්ෂ්‍යා නොකරන කෙනා ඊර්ෂ්‍යාවෙන් තොර කෙනා මහේසාක්‍ය උපදිනවා. ওই විදිහට විභාගවලදී බහුවරණ ප්‍රශ්නවලදීත් ඒ වගේම විචාර ප්‍රශ්නවලදීත් ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කර්මය කියන පාඩම කීප වතාවක්ම හොඳින් බලන්න, හොඳින් මතක තියාගන්න. විභාගයේදී ගොඩක් වැදගත් වේවි. සෑම වර්ෂයක් පාසාම මේ කර්මය කියන පාඩම ඇසුරින් ප්‍රශ්න යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඊළඟ පාඩමත් ඉතාමත් ඉක්මනින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුලින් 11 ශ්‍රේණිය කෙටි සටහන් බුද්ධ ධර්මයේ 11 වෙනි පාඩම පුද්ගල විසමතා සහකර්මී කියන පාඩම පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේ සියලුම සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්නට. එහෙමනම් ඊළඟ පාඩමින් හමු වීමේ බලාපොරොත්තුෙන් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.